හමුදා සෙබලෙක් වුණහම කැපකිරීම් වැඩි ඔබේ ජීවිතය. ඒ කැපකිරීම් එක අද දවසේ එනත්තම් මේ වෙනකන් ගලාගෙන ගියේ කොහොමද? අතෝෂෙම අද දවස ගත්තොත් එහෙම විශේෂම වැදගත් දවසක් අපිට. මොකද මේ අපිත් මේ මානුෂ්‍ය මේ හිටපු නිලධාරි ඉතින් අපිත් එක්ක ඉඳලා නැතිවෙච්ච රණිවරුවන්ගේ පවුල්වල කට්ටිය තමයි ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම ගොඩක් සන්තෝසයි අපිට, ලොකු අභිමානයක් අපිට මේ මේ ඒ කට්ටිය දැකලා කතා කරලා. අවුරුද්දට සැරයක්වත් මෙහෙම වැඩසටහනක් තියලා රණිවරු දින සමරන එක, ඒක ලොකු වැදගත්කමක්, අපිටත් ලොකු අභිමානයක්, අපිට ලොකු ආඩම්බරයක් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන එක. වෙඩිවුන්ද පත් වෙනවා, බොහොම පත් වෙනවා, හරි භයානකයි. අපි දකින්න චිත්‍රපටවලින් විතරයි සජීවි ජීවිතය, එහෙම නැත්නම් සජීවීව මේ අධ්‍යය සියල්ල ඇස් දෙකෙන්ම දැකපු අභිත රණවිරුවන් තමයි මෙතන ඉන්නේ. මතකයන් තියෙනවද අමතක කරන්න බැරි දවස් ගෙවිල ගිපු මේ යුනිෆෝම් එක ඇඳගත්තු කාලේ? ඔව්, ඉතින් ගොඩක් තියෙනවා මතකයන් නම්. ඒත් මේ වෙලාවේ ගොඩක් ඒවා කියන්න ගොඩක් අපහසුයි. කියන්න බෑ, පොතක් ලියන්න නම් පුළුවන්. ඒ තරමට අත්දැකීම් අත්දැකීම් තියෙනවා ගොඩක්. හොඳ, නමත් කියමුද බලන්න? මම මේජර් දුමින්ද රත්නින්ද. හොඳයි, මේජර් දුමින්ද වගේම තවත් බොහෝ පිරිසක් අපිත් එක්ක අද දවසේ එකතු වෙනවා. අද ඉතාමත්ම විශේෂ දවසක්. විජේබා පාබල් රෙජිමේන්තුවේ අද මේ මූලස්ථානයට රැස් වෙලා ඉන්නේ අභීත මිනිස්සු. සමන්ගේ ජීවිතේ ළඟින් හිටපු හොඳම යාළුවා නැති වෙන දවසකදී. හැබැයි ඒ යාළුව නැති වෙනකොට ලොකු දරාගන්න බැරි දුකක් දැනෙනවා. හැබැයි ඒ යාළුකම අදරත් තියෙනව හදවත තුළ. එහෙම තමයි මෙතන ඉන්න මේ යුනිෆෝම් ඇඳගෙන ඉන්න හැම කෙනාම හිතනව ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. ඒ මිනිස්සුන්ට තියෙන අභිමානය වගේ අභිමානයක් තමයි මේ ඔවුන්ගේ අම්මලා තාත්තලාටත් දෙන්නේ. අද දවස ගැන හදවත දැනෙන මොන වගේ දෙයක්ද? ඇත්තටම අද දවස ගත්තාම ඇත්තටම තිත්වසර යුද්ධයේදී අපිත් වුණා, අපිත් එක්ක හිටපු අපේ සහෝදරයෝ නිලධාරී ඒ වගේම සෙසුන්ලෝ අපි අතර එකට ඉඳපු මිනිස්සු නැති වෙන අවස්ථා තිබුණා. ඒක අත්දැකීමෙන් අපිට තියෙනවා. ඒ වුණාට ඇත්තටම අපි එයාලාගේ පවුල්වල ළඟම ඥාතීන් කරන අම්මා තාත්තා ඒ වගේ නම ඥාතීන් ගැනලා මෙහෙම රණවිරු ස්මාරක ළඟ මෙහෙම මේ වැඩසටහන පවත්වන එක ඒ කට්ටියට ඇත්තටම අපිට කරන්න පුළුවන් ලොකු ගෞරවයක්. අපි අතින් අපි අතරේ සෞර්ධ්‍යෝ නැති වෙලා තියෙනවා මේ වෙනකොට. අපි ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිමේ තමයි මේ අපි උපරිම සිද්ධ කරන ඒ කට්ටිය වෙනුවෙන් මේ. අනිවාර්යයෙන්ම හදවතේ තියෙන හැඟීම් පාලනය කරගන්න පුළුවන් වෙන අවස්ථාවක් එමටයි. අපිට බෑ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න. අපි ඊටත් වඩා ටිකක් එහා ගිහිපු අපි රාමුවකට ඇතැම් වෙලාවට කොටු වෙන අය. හැබැයි හදවතේ තියෙන ලෙන්ගතුකම නම් හැමෝගෙම එකයි කියලා දන්නවා. යුනිෆෝම් එක ඇඳගත්තු ඔබ සංවේදී කෙනෙක් කියලා මම දන්නවා. ඒ සංවේදීකම අදටත් තියෙනවා, එදත් තියෙනවා. යුදබිමෙත් ඒ සංවේදී බව තිබුණ. හැබැයි එය පාලනය කරගත්තු කෙනෙක්. මේ යුද්ධෙ නැතර වුණාට පස්සේ මේ යුනිෆෝම් එකට තියෙන ගරුත්වය දවසින් දවස අඩු වෙනවා කියලා මට විශ්වාසය මට තේරෙනවා. ඔබතුමා ඒ ගැන අපේ රටට කිව්වොත් මොන වගේ පණිවිඩයක්ද කියන්නේ? සමහරක් අවස්ථාවලදී අපි තිරින් දකිනවා ඒ සම්බන්ධව. නමුත් වසර 30ක යුද්ධයක් ඉවර කරාන් පස්සේ ඒකේ කූර බව, ඒ කටුක බව, ඒ සියලු අත්දැකීම් තියෙන්නේ ඇත්තම ඒ දේවල් වලට මුණ දුන්නු මේ කොට්ටාසයකට. ඉතින් ඒවා දැක අපිට තාම විතින් විතර මතක්. නමුත් ඒ වැනි දේවල් අපි මේ රටට උත්තරීතර ගෞරවයක්, උත්තරීතර නිදහසක් අපි මේ මාතෘභූමියෙන් අපි කැප කරලා මේවා කරලා දුන්නා. අපි ඉතින් ඇත්තම දුක් වෙන සමහරක් අවස්ථාවලදී රණවිරුවන් අමතක මොකක් ලංකාවාසියෙම අපි ගොඩක් නැහැ. නමුත් සමහරක් අවස්ථාවලදී වෙනවා. ඉතින් අපි නමුත් ඉතින් අපි සොල්දාදුවන් හැටියට අපි හැම දෙයක්ම ඒවට මුණ දෙන සූදානමින් තමයි අපි වැඩ කටයුතු කරන්නේ. මේ වෙනි උත්සවෙත් අපි අද දින අපිට ගොඩක් මතක සටහන් තියෙනවා. අපිට අද ශෝක දවසක්. මොකද එකට භූමිය ගමන් කරනකොට එකට අපිත් දැන් සමුගෙන ගිහපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඇත්තම අපිටත් ඉතින් දරා ගන්න බැරි අවස්ථා තිබුණා. නමුත් අපි ඒ වලට මුහුණ දීලා අපි ඉදිරියට ගියා. පසුපසට ආවේ නැහැ. මොකද මේ මාතෘභූමිය අපේ ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය අපි රැක ගැනීම සඳහා අපි සෑහෙන කැපකිරීමක් කරා ඒ 34 යුද්ධය තුළදී. ඒතනදී අපි නිදිමරුවා. අපි නිදා ගන්නද, අපි කෑමද, අපිට මේ නිවාඩුද පහසුකම් අපි බැලුවේ නැහැ. අපි බැලුවේ අපේ මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් සේවය තමයි අපි ඒ දා අවස්ථාවේදී අපි සිදු කරේ. ඉතින් හොඳයි, බොහොමත්ම ස්තුතියි. නම් අනාගත ජීවණ කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.